අයිබුවන් මම ජෝතිර්ේදී ස්තුවේදී ්‍රේකි ග්‍රෑන් මස්ටර් විශ්වෂක්ති ප්‍රතිකාර උපදේශක මොහොනවේදී කියගේ ඒවු සරච්චන්ද්‍ර. මමාද කතා කරන්න යන්නේ ඔබට මේ විශ්වශක්තිය භාවිතා කරලා අපි කොහොමද අපේ දෛනීකව අපේ ශක්තිය වර්ධනය කරගන්නේ. ඔබට පුළුවන් විශ්වසක්තිය භාවිතා කරලා කිසිම වියදමක් නැතුව. ඔබගේ එදිනෙදා කටයුතු කරන ගමන්ම ඔබගේ විශ්වශක්තිය අරාාවබගේ ශරීරය බලවත් කරගන්න. කගද මේ විශසක්තිය කියෙන කියන්නේ. විශෂ ශක්තිය කියර කියන්නේ අපි අවට පරිසරය තියෙන ශක්තියන තමා විශ ශක්තිය කියලා කියන්නේ මේ අපි අවට පරිසරය තියෙනවා අපිට ජීවත්වීමට අවශ්‍ය කරන ජීව ශක්ති බලය ඒ විශවශක්තියන් තමයි අපිට ජීවත්යන්නේ. නමුත් අපිට හරියට මේක ග්‍රහණය කරගන්න බැරූ යන වස්ථාතියෙනවා. ඒ හරියට ග්‍රහණක කරගන්න බැරූ යන්නේ ඇයි ්‍රහණය කරගන්න බැරු යන්නේ මේ ශක්තිය ලබාගැනීම සඳහා ඔබගේ ශරීරයේ තුළ තියෙනවා බලසක්ති මධ්‍යස්ථාන මෙවා ප්‍රධාන වසයෙන් හතක්තියනවා මෙවට කියනවා චක්්‍ර කියලා චක්්‍ර කියලා මේ කියන්නේ චක්ටවලින් තමයි මේ ශක්තිය ඔබේ ශරීරයට ලබා ගැනීම සහ පිට කිරීම කරන්න දැන් ඔබට සාමාන්‍යෙන් අවබෝධයක්තියෙන ඔබ හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා කියලා ඒ හුස්ම ගන්නවා හුස්සවෙට කරලා කියන්නේ ඔබ ලබාගන්නා ඔබට දැනෙන එක ශක්තිය. ඔබට දැනෙන ශක්කවියත් තමයි මේ වායුව හුස්ම ගන්නවා පිට කරනවා කියක ඔබ දන්න ඔබ හුස්ම ගන්නෙ නාහින්. නාහින් හුස්මාරගන ඔබගේ ස්වාසනාලී දිගේ ඔබේ පෙනහළුවලට මේක යනවා. හිටවසේ පෙනහළුවලින් නැවතත් ඒ ශක්තිය කිසි අම්ආකාරයක ක්‍රියාවලියකට ාජනවෙල එක ඔබේ සරීරයේ රුදිරය හා සම්බන්ධ ක්‍රියාවලිකට බාජනල්ලා අවශශේෂ ශක්තිය. කියන්නේ පිට කරය යුතු ශක්තිය පාශ්වාසය එමනත්තම් පිට කිරීමක් කරනවා. මේකොම සාමාන්‍යෙන් ඕනම කෙනෙක් දන්නවා. මෙන්න මේ විදිහට අනෙකුත් ශක්තින්ද ඔබේ සරීරයට ලබාගත යුතුයි ඒ ක්‍රියාත්මක කළ යුතුයි ඒවාගේ වා පිට කළ යුතුයි ඒ ශක්තිය අපිට තියාගන්න බැහැ කිසිම කෙනෙකුට ශක්තිය එම තියාගන්න බෑක පරිහරණය කිරීම විතරයි කරන්න න වුණට විශ්වය තුළ තමයි ශක්ති යෙ තැන් පත් වෙලා ති. ැයි අපි ශ්ව තුල මුු පමින් අපට මේ ලාගණඩත් දැ ඒ නඒක ලබා ගණ්ඩ අපේ ශරීරයේ තියෙනවා චක්‍රපද්ධතියක්. ඒ චක්‍රපද්ධතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. කෝහොමද දෙවියන්මැවූ මිනිසා සත්වයා. පුතු මාකාරයි නේද. මේ විදියට ශරීරයේ ක්‍රියාත්මක කරන්න විශවේමතිය ශක්ති අරගෙන ඒ ශක්තිය භාවිතාගනල මිනිස්සු ජීවත්්‍යනෝ කියන එක විශේෂ දෙයක්. ඒක තමයි විශ්වේ හැට. එතක මේ චක්‍රවලින් චක්‍ර හරියට ක්‍රියාත්මකවරු අපේ ජීවිතය කිසිම ලෙඩක් දුගක් නැතුව කරතරයක් නතුව බාධගයක් නතුව බොහෝම සතුටින් ඉස්සරහට ගෙන්න්නන්න පුළුවන්. එතකොට අපි මේකට මොකක්ද කරන්න ඕන. දැන් අපිට අමතර වියදමක් කරන්නේ නැතුව අමතර විදියේ කැපවීමක් නොකර කොහොම අපි මේක කරන්නේ උදේහාවස අපි මේ දේ කරන්නේ කියලා. දැන් අපි රාත්‍රී නින්දට පෙරහරි රාත්‍රී නින්දෙන් අවදියූ සැනිින්හරි අපට පුළුවන් විශවසක්ති අපට ශරීරයට ගන්න. මං ඔබට කියන්නං මේ ශක්තිය කොහොමද අපේ චක්‍රපද්ධතියට ඇතුු කරන්න කියලා මේක එක්තරා විදික භාවනාවක්වාගේ. දැන් අපේ ශරීරයේ තියනෙනව චක්‍ර හතක් මේ තියන එක චක්‍රයක් හිස මුදුුණ මේක කියන සහස්රා ච්‍රය ප්‍රධාන චක්‍රය. ඉළකට මෙතන තියෙනවා නලලේ මැද මේ ඇහිවැමට දෙපැත් මැදිින් චකයක් එකට කියනවා ආක්ඥා චක්‍රය කියලා. තවචක්‍රයයක් තියෙන අපේ මේ බෙල්ලි. බෙල්ලි තියෙනවා එකට කියන විශුද්ධ චක්‍රය කියලා. තවචක්‍රයක් තියෙන පපු හරි මැද මෙකට කියනවා අනහත චක්‍රය කියලා. තවචක්‍රයක්තිය නවා ඊට පල්ලෙ හයි බඩේ උඩ කොටස. තියනවා චක්‍රයක් එකට කියනවා මනි පූර චක්‍රය කියලා. තවචක්‍රයක් තිය ෙනවා පෙකණට ටිකක් පහලින් ඒකට කියන වාධස්ථාන චක්‍රය කියලා. තවචක්‍රයක් තියනෙන ඔබගේ කොදු ඇට පෙළේ පිටි පස්සේ අවසාන අස්තියලඟ. ඒ විස්සරහ පැත්තරුත් පුළුවන් යුෘත කරන්න පිටිපස්සරුත් වැඩ කරන්න පුළුවන් මේ චක්‍රවල ස්වභාවය තමයි මේ චක්‍ර ශරීරයේ දෙපැත්තට මෙන්න මෙම යිස්ත්‍රීන් කෝන්්ඩ එකක්වාගේ ලියට තියෙනවා. එතකොට මේ ඒ චක්‍රයක තියෙනවා පෑන්් එකක් එක වැඩ කරන මේ පැත්තට ඒවාගේ මනි පැත්තර වැඩර පෑ්ි එක ති ඔබ ැර යන ක්ස් පන් කියල අන්නෙ වගේ එතකොට මේ චක්‍රවල තියන පෑන්් එක මෙන්න මේ දෙපැත්තර කැරකෙන යම්ජීදයින් මේ අත්‍රියවුණුත් මේක ශක්තිය ඇතුළකර ගන්න බැරු යනම්. එතකොටඒ අක්‍රියවෙච්ච සරීරයේ කොටස දුරුවල වෙන ැ උදහරණයක් කසේ අපිීතමු කෙනෙක්ගේ මේ යටබඩේ නාබීයට පහලින්තියට චක්‍රේ දුරල වනා කියලා හගක්ම දුරලව චක්්‍ර ඇක්තම යෝක ස්වාධශ්සාරය චක්‍රය මේක දුරුවල නම්ම හුඟක් අයගේ වුවකු ඩු ප්‍රදේශය දුරල වෙන එම නැතම් මුත්‍රාසේප්‍රදේශය දුරල වෙන ැන් ඔයි සහරයිකයන පුරස්්‍ර ගන්තිය දුරල වුණනාගේ දදුරල වෙන්නෙත් මේ ස්වාධිශසාාන චක්‍රය දුරලවීම නිසා ඒ එක නිසා මේක උගක් වෙලාවට වයස්ගත වෙන අයට හැදෙන පීඩාවක්. වහු වඩව මාරුව පුරස්ත්‍ර ගන්තියේ ඉඳමීම මුත්‍රාසයේ දුරුවලකම් ඒවාගේ දේවල් වයස්ගත වෙනකොට අවුදු හතලිස් පහ පණහාවාග වෙනකොට ඊට පැනපුවාම තමයි මේවාගේ දුරුවලට ඇති වෙන්න. එතකොට අපිට පුළුවන් ඒවාගේ අයට ඒ චක්‍රය ප්‍රියාත්මක කරග්ඩ. දැම් මම ඔබට කියන්නම් කොහොමද මේ චක්ත්‍ර හත ්‍ර්‍යයාමයක් මගින් ක්‍රියාත්ම කරන්න කියලා පළමුුවෙන්ම ඔබ වාඩිවෙඩ වන්න මේ ආකාරයට මින මෙම වාඩි වෙල න්නට එ නැත්නම් බිම වාඩිෙන්ඩ රමිය ගොතල එකක වඩාත් සුදුසුේ බිමවාඩි ෙන්ඩ ට අපහසුනම් ඔබට මේවාගේ පුටුවක ඔබට මෙන්න මේ ආකාරයට වාඩිවෙඩ පුළුවන් වාඩි වෙලා ඔබට මේකෙති කරන්න ඕන ගැඹුරෙන් හුස්මක් අරගණ්ඩෝට යාට ගැම හුස්ම කරගන්න අරගණය හුස්ම අල්ල තියාගන්න අල්ල තියාගන්න කොට ඔබ අරුණ කරන්න ඕන මේ හිසමුදුුණ හරියටම මේ ගන්න හුස්ම මෙ හිස්මුදුනට තඩවීමක් ආකාරයට තෙර පණ්ඩෝ එතකොට ඊරඟට කරන්න නොබ මේ හුස්ම හිීන් සැරේ සරරයෙන් පිට කරල දා නොන එක පාර නැව එකක පිරදදි මුකේ විතා කරනය තම වඩා සොදුසු. හුස්ම ැනීමේදී නාසයෙන් හුස්ම ගන්නවා හුස්ම පිට කිරීමේදී මකය තුළින් පිට කරන්නවා. එක පාරට නැතුව බොෝම හිමින් මේ හස්ම ගැනීම සහ පිට කරන්න. ඒ ගැනීම සසා පිට කරන අවස්සාේදී ඔබගේ අානය යොක කරන්නඕනේ ඔබ පෙසරක දෙන්නු වෙන මෙමතෙට ඔොලුවට ඒක පුරුදුුවෙන්න්න වන ටකක් පෙසරක දෙන්නන්න. එතකොට චක්්‍රය හොට ක්‍රියාත්මකයිට පටන්ගන්නවා. ඊළඟට ඔබම තුන් වතාවක් ඉතර කරලා. ට පස්සු බදධන මු කගන්න මෙ මෙතෙන්ට ඔබගේ නාලලට ඔබ බරවි දියට උක්මගන්න මෙ මෙතැන්ට දෙනවා පීඩනේ ඒ ගන්න හස්ම පීඩනේ මෙතැට එල් කරන ඒ කරන්න පුුවන් ඊට පස්සේ මෙ මරගත්තා ඔබ දෑනවා මෙතැන පොඩි තදවීමක්වාගේඒ තදවීමක්වාගේ තේරෙන්නේ ඔබ විතනින් ඒ චක්‍රය හ තට ක්‍රාත්මක වෙනවා ඊළඟ තු එතලත් තුම් පාරක් ෙර කලා ඉට පස්සයන මෙතෙන්ට හස්මක් ගන්න අර දිට හුස්මා අරගන මෙන්න මෙතැන්ට පීඩන ඇති කරනවා මේ ආරක පිට කරනවා. එතකොට විදිටත් මෙතැන පීඩනයක් කල්ල කළලා තුම් පාරකින් තුම් පාරකක් කන ට වැඩි ආරගන්න කරත් කමක්ටය ඉලට හතර වෙනි ැන තම පපු හරි මැද. ඔබ හුස්ම ගන්නවා පපු යහරි මැද එල්ල කරගන එතනින් බුරුල් කරලා ම ඒකය ඔ උස්මගන්නොට හරියට කිවොත් බගේ උත්ම තනකයි යවා මෙතෙන්ට ගීලා ඒ එලියට යනවා ඊළඟට පස්සෙ තැන තමා උදරේ උඩකොටස මේ උදරේ කුඩක් උඩස තෙරපෙන ආකාරයට පලවි නිස්ම ගන්නවා අල්ලග මිඳලා සීසැර පිට කරන මේකට තුම් වතාවක් එකත් කරන මනිපුර චක්‍රයට ඊළඟට පෙකනට පහලින් තියෙන වාධස්ථාන චක්‍රයට ඔබ මේ ආකාරයට අරවිදියට මුස්ම ගන්නවා ඒ ස්ථානය තෙරපීමට ලක් කරන්න ඒ තරපීමට ලක්කරනවාත් එක්කම චක්‍රය දුරල්ලා ති බලගේ චක්‍රය ප්‍රියාත්මෝකන්න පටන්ගන්න. ඊනකට අවසානයේදී අවසාන වයෙන් කරන්න ඔබගේ මූලාආධාර චක්‍රයයට මුූලාධර්රචක්‍රය තියන බගේ කොඳ ඇටෙේ අසාන තැන. ඔබට එතන හරියට හිතින් අරමළු කරලා එල්ලකල් එතනට පොඩි පිටනයක්ය දලා ඔබට පුලුවන් අරාකාරයට හුස්ම ග්ඩ හස්ප පිටිරන්න මෙන්න මෙවිදිර චක්‍ර හතටම ලොකු ව්‍යයාම ඇත් දෙන්න පුළන් ඔබට ී ඉදට පෙර එම නැත්තං උදේ අවදි වනාට පස්සේ ඔය දෙකින් ඕන වෙලාාව ඔබට මේක කර බලන්න පුුවන් එතකො ඔබට පේනවා ඔබගේ සරිීරයේ මේ චක්‍රවලට නිසි විදිහයට ශක්තිය ලැබෙනවා කියලා එතකො ඔබට තේරවා දවසන් දෙයකයකො ඔබ මේ කරපුදේ ඉතාමත් සාර්ථකයි මේක සාමාන්‍යෙන් අර සම්පූර්ණ ශරීරය කය වෙහෙස වල කරන බරයිසිලීමේයා මෙයායායකට එම නත්තන් දුවල පනිීන ක්‍රීඩාවක ප්‍යාය මේයකත වඩා වටින්ඉගගේ ඔබට තේරේවි මේ චක්‍රාත අවදිි කරගත්තාම චක්්‍රහ අධි කරගැනීම ඔබට ලැබෙන වාසිමුරුවද උබට ලැබෙනවාස තමයි මේ චක්‍රහර ලැබෙන ශක්තිය නිසියා ආකාරයට ඔබගේ සරීරයට ඇතුලීම ප්‍රියාත්මක වීමසාහ පිට කිරීම. එතකොට දැම් පළවිනිගේ හැටියට පළවි චත්‍රය තුළින් ට සහස්ත්‍රා චක්‍රය ප්‍රියාත්ම කිරීමතුරින් දෙවියන්ගේ ශක්තිය එමනත්න් කොස්මික් එනජිය එකක ඕපන් කරගන්න පුළුවන් මේ කොස්මික් නජ කියලා ය මේ ශවතින ප්‍රබලම ක්තිය විනිේෂයෙන් එකක්. ඒක නිසා ඔබට ඒ ශක්තිය භාවිතා කරන්න පුළුවන් සහස්රා චක්‍රේදී ඒකද එක ව චක්‍රවලට අයිති වර්ණ තියනම් ඔබට ඕනනම් පුළුවක් ඒ චක්‍රය ගැන කතා කරදදිී ඒ වර්න්නේය ගැන හිතන්ඩ. මෙතන තියන දම්පාට හොදරමර ගෙන ම්පාට මෙතන තියෙ තදනිිල් ඒ ැන ැජෙන්ට පපාට මෙතන තියෙ ලා නිල් පාට සාමාන්‍ය නිල්පාට මෙතන තියන කොළපාට උදනයේ මෙතන තියන්නේ තැමිලිපාට මෙතන තියන්නේෙ යට චක්‍රය තියෙ රතු පාට. මෙන්න පාට ගැන ඔබ අධනයකුත් යොම කරනවන මේ ක්‍රියාවල දි දංුධාරය ඇැට අපි දමුකු මේ වාධස්ථාල චක්‍රයයට අපි භ්‍යායමය කරනවා කළලා එහම ඉට පස්සේ ඔබගේ විශ්ෝ ලයිස් කරගන්නවා කලෙකර කියන්නේ විශෝ ලයිස් කර ගණ්ඩ හිතේ ඇඩගණඩ තැබිඩි පාට තොකොට තැමිලි පාට නිසා ඒ්චක්ත්‍රය බලවත් වෙන මෙට මේ ආකාරයට අපිට පුළුවන් ස්වාභාවිකම කිසිම විය දමක් නැතුව උදේට හරි අවසට හරි ඔබ සයනයට ගිය අවස්සාාවේ දිහරි ඔබට පුළුවන් මේක කරන්න. මේක සති දෙකතුනක් කරනකට ඔබට තේරී ඔබගේ සරීරයේ ලොකු ශක්තියක් ගොනු වෙලා තියෙන. ඔබටත් අපිට වගේ මට වගේම මේ සුවකිරීීම කියාවවාගෙෙනවල් ඔබගේ සරීරය තුළ දිනවා ොකද මේ සුව කිරීීම හැකයාල් හැමෝට නැ බොහොම සුළු පිරිකට විතර තියන්නේ. මේක ඉතාම ආධ්‍යාත්මික බලයයක් තියන දෙයක් ඒ නිසා හොඳ අආධ්‍යාත්මික ශක්තියක් තියනය තමයි මේක කරන්න එහෙම කරනයට ප්‍රයෝජන තින ඔබට දැන් ගෙර ඉදලා ඔබගේ රෑ නිදාගණ් යන වෙලාවට මේක කරන්න පුළොත් එමනත්ත උදේ පාන්දර නැගටලා නැකට පවෙලාට මේ කරන්නපු නකිට වෙලාවටත් ඉතාම හොදයි ්‍රහමූර්තය උද හතරාමාට්‍ය විතර කායෙක දිතා කරන්න පුළට මේක ලොක ශක්තියක් ඔොට ගෙනනගන්න පුළ මොකදඒේලාවටම උගක් වෙවට මේ ඔය රාත්‍රී දොලාහිෙන් පස්සේ එකට ඉතර පස්ේ තම දෙවිදේවතා උන්ගේ ක්‍රියාකාරිත්තය තියෙන් ක්‍රෑ දුලහි පස්සේ සම ර හයි පස්ස ඒ නිසා ඔබට ඒවගේ වෙලාවකට මේක කරන එක ඉතාම හොඳයි අර එනජියක හොඳට ලබාගැීම හැකව ෙන එමන ඔබට පුුවන් මේ කියපු පොදෙස්වට අනු බගේ සරීරයේ බලවත් කරගන්න සරීයේ බලවත් කරකත් ත් ඔබට ලොකු ශක්තියක් ගණ්ඩ පුලන් ඒ ශක්තිය ඔබට බලවත් ශක්තියක් වෙන බවට නිකයි එම් විශ්වක්තිය වාවිතා කල ඔබ ජීවිතයේ සාර්ථ කරන්න කොම ඔබ තින රෝපීට අඩුරගන්න කෝමද ඔබ ජීවිත ස ත්යක න්න හොම ශක්තියාා කියයි අද මම්ම මේ වීඩිව කතාගරේ විව මූෘර්තය නාලිකාවට බේවින් නිස්ධන්තය නො මේවාගේ වැඩසරෑනක් ව යුප නාලිකා වරා ප්‍රචාගදී පිදිීමට සියලු දෙනට යහපත් අනාගතයක්වේ ම රචාන්න.